රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මා ලදත් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ක්‍රිකට් වෙනුවෙන් දිවි පුදන්න සූදානම් සජිත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සුරකින්නට ජීවිතේ උනත් පූජා කරන්න සූදානම් කියලා කැපකිරීම කරපු ජනතාවට අයවැයෙන් සහනයක් අමති මනුෂ්‍ය කියයි Malvani Horeska Garika Toroturu Kramasaha Vidi Karaka Sabahavedi Heliway Meratu Cricket Paripalane, Ratata Drohivu Bava, Vipakshanaika Sajith Premadasa Pavasanava Cricket Kridavat Labunu Mudal Bohomia, Cricket Aitane Piligasaiti Bavai, Vipakshanaika Varapin Vadene Cricket Krida Winwin, Givithiuna Puja Karanata Taman Sudanam Babat, Vipakshanaika Vara Vedurata Prakashakala Apita than a Gandalavino ICC තහනම ශ්‍රී ලංකාවට ලබා දෙන්නට ඒ සියලු තොරතුරු ගොනු කරේ අපේම රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනය. මෙහෙම කොහොමද වෙන්නේ? මම පැහැදිලිව කියන්න කැමතියි. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඉන්නේ දේශද්‍රෝහියෝ, රාජද්‍රෝහියෝ, නොසන්ඩාලයෝ කොට්ටාසයක් කියන එක මම මේ අවස්ථාවේ බය නැතුව ප්‍රකාශ කරනවා. තවත් ආරංචියක් එනවා. ඉන්දියන් ප්‍රීමියර් ලීග් එකේ සහභාගීත්වයත් අපේ ක්‍රිකටර්ස්ලට අහිමි වෙයිලු. දැන් මොකද මේ කරන්නේ? තමන්ගේ හොර ගනුදෙනු ආරක්ෂා කරගන්න හදනවා ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන්. එංගලන්ත කණ්ඩායම ලංකාවේ සංචාරය කරද්දී විකාශන අයිතිය වෙනුවෙන් අපේ රටට ලැබෙන්න තියෙන ඇමරිකන් ඩොලර් මිලියන 5.5ක් කොහෙද කියලා දන්නේ නැහැ. මේ මුදල් පිල්ලි ගහලා. සල්ලි අයිති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නෙවෙයි. මේවා අයිති ඔබට. මුදල් පිල්ලි ගහද්දි අපි ප්‍රේක්ෂකයෝ වගේ නිකන් බලන් ඉන්න කොන්ද පණ නැති පුද්ගලයෝ වගේ පැත්තකට වෙලා ඔහේ බලන් ඉන්නවද? මං කියනවා ලංකා වාසී සීලු දෙනාටම නැගී සිටින්න. කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මගේ කටහඬ පිළිබඳව මං දැක්ක සමහර අය ඒක ගැන දුක ප්‍රකාශ කරලා ඔච්චම් කරනවා. කටහඬ නෙවෙයි මගේ මරණය දක්වාම මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සුරකින්නට කටයුතු කරනවා ජීවිතේ උනත් පූජා කරන්න සූදානම් කියලා මම ප්‍රකාශ කරනවා ක්‍රිකට් වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ක්‍රිකට් 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 මන් නම් කියන්නේ ඉන්න කණ්ඩායමද එන කණ්ඩායමද මේ ඔක්කොම පිළිබඳව මන් නම් වෙනසක් දකින්නේ නැහැ ජනාධිපතිතුමා ඉන්නේ තේ මතේ ක්‍රිකට් දියුණු කරන්නේ කොහොමද කියන තැන තමයි අපි කවුරුත් තියෙන්නේ එක දෙයක් අපි දැන් ජනාධිපතිතුමාට කියනවා ඒ වගේම ක්‍රීඩා ඇමතිකෙන් ඉල්ලනවා යලි අනු කමිටුවක් පිහිටවන්න අධිකරණයේ දුන්නේ මේ තීන්දුව එන්නේ ඉස්සෙල්ලා දැන් අපට බලයක් තියෙනවා ව්‍යස්තදායක ඩුඩි යන්න බැහැ කියලා කාට විපක්ෂයේ දේශපාලනය මේ පිළිබඳව පැය ගණන් නොඑක ආකාරයෙන් කතා කරලා ඔවුන්ට ලොකුම නවත් තිබා රජය පෙරලන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් දැක්කේ මේක ක්‍රීඩාවට අනවශ්‍ය අතපීමක් ලෙස තමයි උන් දැක්කේ. ප්‍රසාර රණතුංග ඊයේ කිව්වා ෂම්මිසිල් වගේ සල්ලි ගත්තත් දන්නේත් නැහැ. මම හරියට මේක දන්නේ නැහැ. මටත් මේ කවුරු හරි කියපු එකක්. කවුද මේ? ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. වගකීම් තොරතුරක්. එයා තමයි මේ කියන්නේ. ඔහෙම දේවල් පාර්ලිමේන්තුව කියනවාද? ජාති අතරේ සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදන් නැතුව අපිට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවක්. ඉතින් මේ වාගේ ක්‍රීඩාවක තහනම් කරන නිසා අපිට එන බලපෑම වැඩි වෙනවා. ක්‍රීඩාවට වඩා මුදලට තියෙන ගිජුකම එහෙම නැත්නම් ආදරය මෙන්න මේ හේතු හින්දා තමයි මේ සියල්ල වෙලා තියෙන්නේ. මේකට වගකීම බාර ගන්න ඕන ආණ්ඩුව. මට පේන හැටියට 2048 වෙනකොට හොඳ කෙසේ වෙතත් සොහොන් වලටත් එන ගහලා තියෙයි මේ කරන කටයුතු වලට. සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ කාමරේ කර වන්ත්‍රණය යනවා ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලන්න කියලා. මහන්නේ බෝඩ් එකද වෙනස් වෙන්න ඕන ක්‍රිකට්ද තහනම් කරන්න. මේ ආණ්ඩුව හොරකම් කළ හොරකම් කළ හොරු සේරම බේර ගනිද්දි ක්‍රිකට් පාලක මණ්ඩලයේ තොරු ටික බේර ගන්න. ක්‍රිකට් එකටත් ICC එක කෙලියා. මේ ගේමේ සම්මිසිල්ලුවාසා කණ්ඩායම හොරක් නඩය අනිවාර්යෙන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් අහනවා කරුණාකර වහම පරීක්ෂණයක් කරන්න ICC එකට ඕන විදිහට නටණ්ඩ ඉඩ දෙන්න එපා ආදරය කරලා ඊට පස්සේ මොකක් හරි අප්සෙට් එකක් ගියාම සමහර මිනිස්සු ආදරය කරපු එක්කෙනාගේ බෙල්ලක් අපිට සයිස් එකට වැටෙනවා
එතකොට මේ ආදරේ වෛරයකට පෙරලිලා. ඇත්ත වශයෙන්ම මගේ නම් මතය ICC තහනම් කරපේක හොඳයි. මොකද දැන් හරි අපිට පුළුවන් මේක කොනකින්දල සුද්ධ කරන්න. ICC එකට එන්න කියන කතා කරන්න පාර්ලිමේන්තුවේ මේ නියෝජිතයොත් එක්ක. එතකොට අපි පෙන්ලා දෙන්න මොකද්ද කියලා ප්‍රශ්න තියෙන ප්‍රශ්නේ. එන්න කියන්නේ. සම්මි සිල්වා සහ නාමල් රාජපක්ෂ මේ සියලු ක්‍රියාන්විතයන් සිද්ධ කරන්නේ ඩුබායි වල ඉඳලා. මේ වෙනකොට සැලසුම් කරනවා රොෂාන් රණසිංහව එක්කෝ ඉවත් කරන්න නැත්නම් ඔහු සතු ක්‍රීඩා පනතට අදාළ බලතල ටික Taman වෙත පවරා ගන්න. ඒ පවරගත්තයින් පස්සේ ජනාධිපතිවරයා එක්ක රොෂාන් රණසිංහ අදාරයට ඉවත් කරනවා. හෙට නැත්නම් අනිද්දා ICC එකෙන් නැවත තහනම ඉවත් කරනවා. ඒ ඉවත් කරගත්තාම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා බේරාගත්ත ජනාධිපතිවරයාට ඊළඟ ජනාධිපති කරමු කියලා ස්ලෝගන් එකක් සටන් පාඩයක් හදාගෙන ඉස්සරහට එනවා. මේක පැහැදිලි ගේම් එකක්. අර යන එක කොරා බිඳගෙන යනවා වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයත් විනාශ කරලා ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයත් විනාශ කරලා යන්න තමයි මේ අය කටයුතු කරලා තියෙන්නේ. මෙතන රටපාවා දීමේ කටයුත්ත කෙරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරී. ඔවුන් කිව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරනවා නම් බුරු රටටම ක්‍රිකට් තහනමක් දාන්න කියලා. ඉතින් ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මේකට අපි ජාතියක් විදියට රටක් විදියට මැදිහත් නොවුනොත් මං හිතන්නේ මේක ගොඩ ගන්නත් බෑ, මේ තහනම ඉවත් කරගන්නත් බෑ. ඒ නිසා එකට කටයුතු ගන්න ඕන. තහනම් කරපු අයටත් අපි පැහැදිලිව කියන්න ඕන ඔවුන්ගේ තීරණේ බරපතල වැරද්දක් තියෙන බව. ආණ්ඩුව විසින් ආරක්ෂා කරන ක්‍රිකට් පාලක මණ්ඩලය අද ICC එකට ගිහිල්ලා ගතු කියනවා අපේ රටේ ක්‍රිකට් තහනම් කරන්න කියලා. මේක ICC එක වෙනුයි අපේ අපේ අපිව තහනම් කරන්න ඕනේ. දැන් අපේ රටෙන් ගිහිල්ලා කොම්ප්ලේන් කරනවා ICC එකට අපේ ක්‍රිකට් තහනම් කරපල්ලා කියලා. ජනාධිපතිතුමාතුළු කණ්ඩායමක් උදව් කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට. එතකොට රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව නැගිටලා ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සඳුදා මෙරට 78 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු ජනපති වීමෙන් පසු අතුරු අයවැයද සමග ඉදිරිපත් කරන තුන්වන අයවැය මෙයයි. අයවැය සම්බන්ධයෙන් දැනටමත් බොහෝ පුරෝකථන ඉදිරිපත් වී තිබෙනවා. අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර පවසන්නේ කැපකිරීම් කළ ජනතාවට මෙවර අයවැයෙන් සහන ලැබෙන බවයි. මේ අතර සීනි මිල තවත් දින කිහිපයකින් අඩු කරන බව වෙළඳ අමාත්‍යවරයා පවසනවා. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ 78 වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම ලබන සඳුදා සිදු කිරීමට නියමිතයි. 2024 වර්ෂයේ රාජ්‍ය ආදායම් සහ වියදම් ලේඛනය වන අයවැය යෝජනා ලබන සඳුදා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ. නොවිසඳුණු ආර්ථික ප්‍රශ්න රැසක් මැදයි අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති දොරේට පත්වීමෙන් අනතුරුව ඔහු ඉදිරිපත් කරන දෙවන අයවැය වන්නේද 2024 අයවැයයි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ඖෂධ හිඟය, බුද්ධි ගලණය මෙන්ම රජයේ බදු ප්‍රතිපත්තියද මෙවර අයවැයත් සමග බොහෝ දිනකගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙවර අයවැයේ සමස්ත ඇස්තමේන්තුගත වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 7833ක්. අයවැය ඉතාමත්ම ප්‍රගතිශීලී අයවැයක් බවට පත්වෙයි. මොකද මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා වූ අයවැයක් වෙන්නේ. බඩු මිල පිළිබඳ ප්‍රශ්න, ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න රාශියක් අපි මුහුණ දුන්නා. ඒ කැපකිරීම් වලින් තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒවලට යම්කිසි සහයෝගයක් සහනයක් මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ අතර වෙළඳපළේ භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් සහ සිය ඉදිරි සැලසුම් පිළිබඳව වෙළඳ අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. නාමත් පිටකොටුවේ මුගන සීනි රුපියල් 290යි 95යි කියලා. ඒතකොට මේ සීනි එළියට එද්දී අනිවාර්යයෙන්ම කඩේක 300කට 305කට විතර විකුණයි. මම විශේෂයෙන්ම මේ දවස්වල සීනි ලබා ගන්න සිල්ලර වෙළඳ අයගෙන් ඉල්ලනවා වැඩි තොග ගන්න එපා. අනිවාර්යයෙන්ම තව දවස් දෙකක් තුනක් ඇතුළත සීනි මිල අපි අඩු කරනවා. එහෙම නැත්නම් ඒ අයට කියලා සීනි නිකුත් කරනවා. එහෙම බැරුව ගියොත් මම එයාට කිව්වා එහෙම සීනි නිකුත් නොකර හිටියොත් මං අනිවාර්යයෙන්ම සියලු ගබඩා සඳහා මුද්‍රා දමනවා. නත්තල වෙද්දී අපි ඇත්තටම සතුසහරා බිත්තරේ රුපියල් 35කට මිලියනයක් දවස ගානේ අපි ලබා දෙනවා. දේශීය බිත්තර රුපියල් 46.7 වගේ මුදලකට සිල්ලර වෙළඳාමේ තියෙනවා. එන මාසෙ වෙද්දී අනිවාර්යයෙන්ම 2024 සඳහා ආහාර සුරක්ෂිතතාවය කොහොමද තියාගන්නේ, ඒ වගේම මිල කොයි තරම් වේද එන අවුරුද්ද තුළ ඒ සියලුම භාණ්ඩවලට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පුරෝකථනයක් ලබා දෙන්න කටයුතු කරනවා. සුරාබදු ලෙස රුපියල් මිලියන 198ක හිඟ මුදලක් මේ මස තුළ රජයට ලැබුණු බව අනාවරණය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පැවති ක්‍රම සහ විධිකාරක සභාවේදී මේ බව සඳහන් කරනු ලැබුවේ.
මල්වානේ මේ ස්ථානය මේක ලොකු ප්‍රොසස් එකක් නරකවදනවා කියන්නේ මේකේ ග්‍රාම සේවකක ඉඳලා ඒජුබිස් එක පළාත් පාලන ආයතනයේ කොම ආයතන ගණනාවක් සහ ගමක් තියෙන තැනක කොහොමද මේක තිබුණේ සර් මේක තියෙන්නේ මල්වාන දෙකටන කියන හන්දියේ පූගොඩ පැත්තේ සහ කොළඹ පැත්තේ එනකොට ඒ හන්දියම තමයි මෙතන ස්ථානයේ තියෙන්නේ මේක විශාල වෙයාර්හවුස් එකක් මේ වෙයාර්හවුස් එක ඉස්සල්ලාම පාවිච්චි කරලා තියෙන සර් පොලිසිය කියන විදිහට මේ පොහොර හදන්න ඊට පස්සේ එතන සැනිටයිසර්ස් එතන මත්පැන් නිෂ්පාදනය කරන මැෂින් විලා තියෙනවා ඊට අමතරව ස්පෙෂල් එකක් ඒ කියන්නේ සැර 30ට අඩු කරපු ඒවා බැරල් 10ක සකසන ලද අරක්කු ඒ කියන්නේ අර විතර තිබුණේ ග්‍රීන් ඇපල් සහ විශේෂ අරක්කු කියන ප්‍රමාණය ඒකෙන් තිබිලා තියෙනවා ලීටර් 600ක ප්‍රමාණයක් තිබිලා තියෙනවා මේ එතනෝල් ප්‍රමාණයක් තිබිලා තියෙනවා ලීටර් 1000ක ටැංකියක් සහ අරකු සැකසීමට භාවිතා කරන ලද හිස් ටැංකි විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා මම ඕගලන්ට බොහොම පැහැදිලිව කියනවා තව ස්ථාන අඩුම ගානේ හතරක මේ සෙල්ලම වෙනවා මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වල අපි කිව්වා කරුණු කීපයක් එකක් මේ පූල් ප්‍රූෆ් ටිකර් එක හරි මොකක් හරි අනුගමනය කරන උපක්‍රමය මගින් ටැක්ස් අය වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ වහම ඕගොල්ලන්ට එන්න ඕනේ මුදල් අමාත්‍යාංශයට සුරාබද්ද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට මෙන්න මෙහෙම බෝතලයක් පිට වුණා මේකේ ටැක්ස් එක මේකයි කියන දෙක මේගොල්ලන්ට තියෙන්න ඕනේ සිකියුරිටි ෆීචර්ස් අනික් අයට වඩා අඳුරගන්න මේක හරි එකක්ද වැරදි එකක්ද කියලා තුන අපි කිව්වා පාරිභෝගිකයට අයිතිය දෙන්න කියලා එයාගේ මේ ස්මාර්ට් ෆෝන් එකෙන් බලලා මේ තමන් පානය කරන දේ නිවැරදි මාර්ගයකට ආවේ නැද්ද කියලා දැනගන්න කියලා. ඕගොල්ලෝ ඉතින් ඕවා ගණන් ගන්න නැතුව ඉඳලා වැඩක් නැහැ ඔක කරන්න. අලුත් ටෙන්ඩර් එකක් කෝල් කරන්න මුදල් අමාත්‍යාංශයට කව්වලා. දැන් කිව්වේ මේගොල්ලෝ කිව්වේ අපිට කලින් මේ ෆෝන් එක ඇල්ලුවාම QR එකෙන් ඔක්කොම පේනවා කියලා. එහෙම එකක් පේන්නේ නැහැ ඒකේ. නිෂ්පාදනය වෙලා තියෙන්නේ රොයල් සිලෝන් කියන නම සර් රොයල් සිලෝන් නමින් තියෙන බෝතල් එතන තිබුණා සර් චූදිතිය 12 දිනාගේ නම් ගම්මට ලැබිලා තියෙනවා සර් මේ වෙනකොට එතන තියෙනවා මේ ලීස් ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ සුවඳ මිලුන් ගෙනලා බොටල් කරන්න කියලා තමයි බදුප්පුව ලියලා තියෙන්නේ රටට දම් කිව්වේ නැහැ කම්පැනි එකවද ඕනර්ෂිප් එක ඒක පරීක්ෂණ අපි නෙවෙයි කරන්නේ සර් පොලිසියෙන් කරන්නේ අපිට සැනිටයිසර් සුවඳ මිලුන් ඔක්කොම වාෂ්ප වෙන ඒවා ඔක්කොම ඉතින් ඇල්කොහොල් බේස් නේ ඕන එකක් කරකවන්න පුළුවන් නේ මේ මත්පැන් වල එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.